有些什么？谢谢 පැත්තකින් අගලයක් කරනකොට අරගලකරුවන් අනි පැත්තේ අරගලයේ ඇතුලේ යම් විදිියකට විට කණ්ඩෑයම් ඉන්නකොට. අරගල ඇතුළෙෙන් විවස්ථංශෝධනය ගැන්න පොදු එකඟ තාවකට එන්න බැරිුුණාම යින් එලියයේ අර්ගලයේ සිින කණ්ායම්ම මේ වගේ සංවාදයයක් කිරී ම සහ ඒ සංවාදය හරහා අර්ගලේ ඉන්න කණඩායම්මොලො මතේ අදහස ඔවුන් දරන එකගතාවයන් ඔවුන් ඔවුන්ගේ බලාපොත්තු ඔුන්ගේ යෝජනා මේවා අර්ගලෙන් ඔබට ගිහිල් ගෝල් ෙස්සිකින් එලියට විල්ලා රජය විවවාා ංශෝධන කරන ැන ැීම මහිතන්නන්නේ බොම වැදගත් විශේයෙන්ම මේරට තරුණනයෝ ගැන තරුණන්ගේ අදහස් ගැන තරුණයගේ සිතුම් පැතුම් ගැන මේරටේ පොරවයිසින්ගේ සිතුම් පැතු ගැන නොදත් නොදන ඒවා ගැන ම නොවමසා විවස්ථා සංහෝධන ්‍යවස්ථාවන් නිර්මාණය කිරීම නිසා තමයි මෙ මෙච්චර රටකර්බෝදයක් ඇල්ල තියෙන්න. ඉතින් අද දවසේ. මේ 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 සංවාද මාලාව මේ ආරම්බේදී ඇවිල්ල ඉන්න සියලුම සංගිධාන සියලුම මේ අරගලකරුවන්ගේ කණඩා යම් එක්ක බොම සන්තෝෂයෙන් මාමයට සහභාගි වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ විවස්ථාව ගත්තාහම ම පුංචි විසීමක් ගන්නන්. එක්දාාස් නම් සය හතනිස් සතේ අපිිය යටත් දිතක්ව ඉන්න කාලේ පාර්්මේතු ක්‍රමේය සමඟ අපිට අලුත් විවස්ථාවක් ලැබෙනවා ඊට පසේ හැත්ත දෙේදී. අප ැැ දි ම කිය වස් ාවල යක් ලැබෙනවා එක් හැ හැ ේ ද ති ්‍රමට ගිය වූ ්‍යවස්ථාවක් අපිට ැබෙනවා එට නිදිී මයි විධාयක ජනාරිීපති ක්‍රමයක් අපිට ලැබෙන්නේ ඒ ඒ විधහयක ජනාදී පති ක්‍රමයක්ත් එක්. විියෘ් ආර්ථිකට පවාආර්ථික පසුිමක් එකක තමයි අපේ විවස්ථාවර්ික ගමන් කරන්නේ. ඉළඟට දෙදහස් දාහයේදී අපිට ධහටපන සංශෝධනය ලැබෙනවා ඊළඟට දෙදස් පහලවෙේදී අපිට ධහනබනි සංශෝධනය ලබෙන ධානනි සංශෝධනය යම් විදිියක සාධනය ලක්ෂන තියන ටක් විදිට පෞද්ගලක සිතන විදියට ඉළඟට දස් විස්ස ි විශන සංශෝජන නවා විශවන සංශෝධනය තමයි අද රටම ඉන්න තත්වයට ඇද දානනික කළම පෞද්ගලක විශවාස කරනවා සාමාන්්‍යෙන් ආණ්ඩුකම විවස්ථාවක් කියන්න රට පාලනය කිරීම සහඳ ඒ රට ඉන්න පුරැවැසියෝ ඇතුළ වගගේ ත්තන් නිසින් රට වෙනවෙන් හදාගන්න නීතිරී සමුදායි. එතකොට රට පාලනය කරන්න මේ හද නීතිය අනිුත් සිර නීතිවලට ඩ උත්තර තරයි අනිකුත් සියලු නීතිරීද ට ඇතුර දන මේ නීතියට යටයි. ඉල්ළඟට මේ හදපු නීතියට මේ රට ඇතුළ ඉන්න සියලුම දෙනා ජනාධිපතිවරයාසිට පහත් පහත් මපුංචිම පුරවැශසිය දක්වා අනි සියලුන් දෙනාම මේ නීතියට යටයි. හැබැයි අපේ රට බලපු අම. මේ කිය කාරණාවත් එකක අපේ රට බලබුවම. මේ රට අනිකුත් සියලුනි මේ හදපු ව්‍යවස්ථාවල තියන නීදිරීති. නිකත් සියලු නීතිරීදි මේකට යටයිකිව්වට අපි දන්නව පහුගිය කාල එක්කන කතා කරා අයම්ද සයකිව්ල කියලා. ඔහු කතා කරනවා මේ චක්්‍ර ලේකනය මයි කියන කාරණී. එතකොට මෙරටේ ජනාධීපතිවරයා පවා සමාරවස්ථාවල්දි මේ රටේ සාම්ප්‍රදාායිකව මෙරටේ නීතිරීති පද්ධතිය තියෙන් ඕන පිරිවතිින් පිට පැල්ලා ඔහු නීතිය මයි කියන තත්වට පත්වෙලා පෙන රටක් බවට පත්වෙලා දේන මේ රට ඊළඟට මේ නීතියට ගරු කරණය. වේ විවස්ථාවත් පැත්තකේ නීති පොතක් විදියට මේ වස්ාව ලිය ිය. ියල්ක් විදට තියද ඒවිවස්තාව ිරිින් වැඩකර පවස්ථ ගනාවක් රට නොත ි හගන්න පුළුව. නිසා අපේ රටේ බරපතල කාරණාවක් තියෙන්නේ ඉතිහාසියන් දම් බලපුම. රට වි්‍යවස්తාව හැදෙන් ඕන රටක ීතිීති ැදෙන්න ඕ පැහැදිලිව ටే ීවත් ෙන් ර ేසිయ. ට ජීවත් ෙන් හ ජනතාව ඒ ියල දෙනාගේ සු සිද్ ෙනනිවින්. රටක ්‍යවස්తාව అනුව ම ජනතාව ෙ ව ී ජනාව ී හ නාව ැබ න ොො ද නතාව ඕ හො හො නතාව නను ్య ව ෙන් ජීව න්නේ කොහම තිරිస ෙන් ా කොతනද. කියන රර්ණාවන් නිය සීම නිර්ණයන් තීරණය වෙන්නේ රටක වවිවස්ථාවන්. එතකොට ඒ වීවස්ථාව හදන කිසියම් කෙනෙක් පේවා ඔවුන් මේ වවස්ථාව හැදිය යුත්තේ මේරටේ පුරවශයා පදනම් කරගන මහජනතාව පදනම්ර හැයි අි බැලුවත් එක්ද නමසය හතල හත න්ද දක්වා හදිච සියල වස්ා හැදිල ප්‍රවසියා පදනම් කරගන ේ පාලකින් පදනම් කරන ුද ර ප සුද්ද ම නී හැදේ සුද් න දට න න නීතියාවේ එතනින් පස්සේ දක්වා හදිච හැමව. ආන්ඩුම විවස්තාවක්ම පදනංගුණි, නිකං හිතල බලන්න ජනතාව වෙනුවෙන් කිසිමැ ලොක් මහ මහා සංවාධයක්ක් වෙලා ඒ සම්න්ධය ජනතාවගේ අඩස්තර කන කතිකකාවක් අරගන නෙමේ විවස්ථා සංශෝධන සිදුවනි. රටේ විවස්ථා සංචෝධනයක් පටන්ගත්තාම. ඇතුල දතිවර ගමැතිවරයා මැති අමතිවරු ඇතුල ඒ යම්කිසි පිරිසක් විසින් මේක ර තියාග ද න තමන්ට න පැතිවලට ජනතාව ැන ත් ල ොව යෙන්නේ ොනවද වස්ාවන් කරන්න ගන් මොනවද ජනාව ද මන්ට ැ අති වා නවාදක පැත්තික ජනතාව ේ.

තාව පැ ල ප ට හදන්න. මේ හැම විීවස්තාවක්ම පදනං වෙලා තියෙන්නේ මෑත කාල හරියට බැලුවත් මෙරට ය ක් ජ ති නැත්ත න් ගමැති එමනැත්තම් ැති ඇමතිවරන්ගේ සුප සිද්ධයට ඩ ප්‍රමු තාව ලබාදී. ජනතාවගේ දෙවල්ලට ප්‍රමුඛතාවේ ලබාදීල නෙයි නතාවගේ ප්‍රමුඛතාව ලබාදෙනන සමර කෑලි පොඩි වචන විදියට දයනවා. එ නිර් වචනය කරන එම සහරය පෙන්ල දෙන්න. ඒනිසා වි්‍යවස්ථාව කරනට හැදිය යුත්තේ ජනතාව පදනම් කරගන ජනතාව වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යථාවයන් වෙනුවෙන්. එහම නැතුව මැති අමතිවර වෙනුවෙන් විවත්තාවක් කදනවන්න ජනතිපතිවරයාට හොනවිදිට තමන්ගේ බලතර ලාගන්න විවස්ථාවක් කදනවනක්. අගමැති වරයාට මට ොනවිදියට බල ලබග විවතාව කදනවන. ඒක සාධාරණ සරසුබවාදී ි්‍යවස්ථාවක් නෙමයි. ම පෞද්ගලිකව විශ්වාස කරනවා ජනතාව වෙනුවෙන් හැරිච්ච ජනතවාදී කිසිම ව්‍යවස්ථාවක් මේදක්වා හැදිලනෑ. ඒ හෙට දවසේ අපි හැදිය යුතු ඉත්ග කියනතයැනයි මඉන්න. ඒ හින්ද මේ සංවාධයට එහෙම පිසුමක්ගන්නන් පළිනිකාරණය තමයි ලංකාව්‍යහා්ඩුකම ව්‍යවස්ථාවය පලිවෙනි පරිච්චේදය පලිවෙනි පිටුවේ ඒක සඳහන් එනවා පළවෙනිකාර්ණය තමයි නිදහස් ස්වයිවී ස්වාධීන ප්‍රජාචාන්තලික සමාජවාදය දැනරදධයක්. ම අප ටැතින හිල්ම වචන. අප රටේ අපි කින වීරම වචනය තමයි මේ වි්‍යවස්ථාව පල්වෙනි වගන්තිය තියන්නේ නිහස් තියන නි ච ර ම ද යි වා අප යි ාවයක් තියනවා දගේ අප ල්පන කරන වාදන තියනවා පජාතන්ත්‍රවාදය දන තුතියෙන් කතා කරන න්න ස්ස ොට නවා සමාජවාදය කඇතුල තියනෙනවාද. එ එකකට මේ වචන වල්ට විතරක් සීම වෙලා රට ඇතුලේ විවස්ථාව ඇතුල තියනය එකක්. මේ දෙවල් ප්‍රයෝගික බාට පත් කරන්න මේ වචන මාම විශ්වා කරන මේ වචන නිර්වාචනය කළ යුතුයි කියන කාරණ. නිදහස කියන්න මොකක්ද. ඒ නිදහසේ සීමමාාවන් මොනමද යනතාවට නිදස ැබෙන් ඕනනි කොහමදුි කියන කාරණ ස්වගී භාව ස්වාධීන බව මෙම නිර්වාචනය කරන්න ඕන ඊළඟට මේක තියෙනවා තව වැදගත්ම වචනයක් දෙවනි වගන්තිය පලනි පරිච්චේද. ඒ තමයි ඒ කිය රාජ්‍යයක් කියන කාරණාව. මේ ඒ කිය රාජ්‍යයක් කියන වචන පේරටේ. හමවෙයාම කියන හැම දේශපාලක්නියයක්ම හැම කතාවකම හැම ආගමිකනායකයම හම අපේරට ගැන අිමානින් අතරන හම පුදගලයම හැමවේම කතාකරනවා ඒක කිය රජයක් ගන. ැ අපේ රජ්‍යයාාද අආර්ගණ බලන්න. අපේරටේ වරා ඒක ජැටියත්තියෙන්නේ චීනට එක විදුලි බලාගාරයක් ගැමරිකාවට. කොළම්ඹට ආසන්න කොටසක් මුහදේ ගොඩ කරලා දෙනවා චීනට හම්මන්තොට පැත්තේ. න අ ම අ න න තු ං කා ලි ේ බ ලං යි ර න් ලං ති ්‍ර ාත්ම නෑ ද ලග ල් ේෂ්ක ඉන්න ලාවට අරගල රුව ට මහරය ොලාට විතර සුද ක් කාවා ඇ ල් පා ගමන්ක ඩ ට යි ල්ල රයි . හැබැයි. ඇතුට අපිට යන්නත්න අපිට අපි එක්ගනාපු රථවාහන පොලිසියේ නිරධාරීන්ටේ ඇතුළ වන්නත්තහනම් ඒ හපගන කිය ක ල ෙ ප දැක් චීන ජාතිකක්විද නමුත් තිලියඩාව ට කක්පලා ගීලා ලංකාවද යදුරෙක් එතකට ඒක ඇතුලට අපේ රට පුරවශේ හපග ගිය ඒක ඇතුළට අපේරටේ පොලිසිේටවත් වෙන කිසිම කනෙත් අන්න බැරි නීද ට දල යවා අපේ රට ඇතුලේ අපේ ඒ කිය කියන රට ඇතුළේ වෙනම රටක් තියනෙනව වෙනම නීියයක් තියනවා වෙනම පටිබාඩියයක් තියෙනවා. එතකට ව ිදාවවසක් ඇැද්දී මේ රටඇතුලේඒ මේක පොඩිපොඩි පොඩිපොඩ රාජ්‍ය තව ගොක් ඇතිව වෙන. පඩිපොඩි පොඩිොති වෙන රටවල්ලට අයිත වෙන ඒවල නීතියක ත්මක වෙන ඒවල පොරවශිභාව භාවේතියෙන ඒඒ ඕනව අයට පාලනය වන විදිේ ඒක රටඇතුල පොඩිපොඩි පොඩපොරි තවත් රටවල් ගොඩක් තියවා. තවත් පොිපොඩි පඩිපඩ නී ගොක්තියනවා තවත් පොිඩිොඩි රටල් ට යි ධිකර ගොක්තිය. එතකොට මේකද මේරටේ ඒකී කියන වචනයෙන් විද්ඥා කරන්නේ ඒහින්ට පැහැදිලුව මේ වෙලාාව මම යෝජනා කරනවා තරුණ අර්ගලකරුවන් අතර ඉන්න කෙනෙක් විදිට මේ ඒකී කියන වචනේ මීට වඩා විද්‍රහ කරන්න ඕන. අපේරටේ භූමිය විගරන්නකොට අපේ ඒ කිය බව නැතිවඩ බෑ අපේරටේ සමගම් පරුණකට අපේරට ඒ කියේ බව නැතිවෙන්ඩ බෑ අපරටේ භූමිය වෙන වෙන ආයතනවට ඇවිල ආයෝජනය කොන්නොට අපට ඒ කිය බව නැතිවෙන්න බෑ මෙරටේ නීතියට යන්න පුළලුවන්ගේ හැමතනට ෙඩ ර ුවන් විදිට න්න ඇතුන් ව අවස රගන ඇතු න්න ළුවන් න. එහෙම තු වන මනිස්සන් තමන්ට න විදියේේ ප්‍රදේශ හදාගන වෙරටේක බව නතිකල වන ාජ්‍ය ො. ඒ නිසා ඒ ී වච න වචනයක් දරක්න මේක විදග්‍රහාව යතු ෝජන කරන්න. ඊලඟ කාරණය තමයික තුන්ගනි පලච්ചේදේ. වදහිංසා වලින් නිදහස කියන කොට සත්තියනවා තුංගනි පච්‍යදේ කොස්සන කොටස කිසිම තැනැත්තකු වදහිංසාවට හෝ කූර අමානිෂක හෝ අවමන්සාහගත සැලකිල්ලක්කට නැතහොත් දඩුවමට යටත් නොකළ යුත්තය. අපේ රටේ මේ මෙන්න මේවත්තාාවේ කෑල්ලලා අමුවමේකට කැඩනවා. ඒළඟට තියෙනවා නීතිය පසල් දීමසාහ තියක්ත්මක කිරීමට ීතිය රැකවරණයද සර්ව සාධාරණ වියෝතුයි. පහුගේිය කාල දැක්ක ලක්ස්සනටය එක. ගලකරුවන්ට පහර දුන්න ෙවු හොයාගන්න නෑ හැබැයි අරගල කුව බුෘතුපටින් අත ඩංගො ගන්න ඒ අත්ත ඩංගෝට අරගනත් නැති චෝදනා දදා ඔවන්න බයකරමින් මර්ධනය කරමින් ඉන්න අදඩත් තාමත් ඒක තියෙනවා. අදත් නම දෙෙනෙක් ගීල්ල බාරවුණ, ඒ වගේ අනීතික විදියට චෝදනා දාන. එඒකොට මේවා නිකං ව ක්‍ය විදියට පේන විදිහට මේ ැතිල තිබල වැැඩ න්නෑ. මම කියන්න මේ වචන. ක් හ ර න. කාරන තමයි අපි තුලේ සමර ේවා දනවා මෙහම ියතු ෙම ියතුති ෙම ිය තු කිය රන හැයි ඒ කාරන කවරු ටක තු හ ක ක් එක හ ාී හ ඇතුල ම එක එකක් ව ාවටම න නික ගේ ජ රන්න ොකද . ලබාද මේ වි්‍යවස්ථාව කඩකරන සමහ රාජ්‍ය නිල ධාගීින්සාහ රජයේ ලොකලොකු මැති අමුතුවරුන්ට මේ වි්‍යවස්ථාව ඇතිළෙම දඩුවම් තිබියුතු. එතකො තමයි ඒක යම්විදිියකට පරමාධිපත්වයට වැදගත්තෙන්න්නේෙ කේන කාරණාවවතමයම විශ්වාස කරන්නේ. ඉලකට හයිවන පිටුවේ තුන්ගණ පරිච්චේදිය තියෙනවා. භාෂනයේ නිදහස ප්‍රකාශනය ඇතුළු අදහස් පරකිරීමේ නිදහස. ඒක කොච්චදල තියනවාද කියන මං අමුතුය කියන්න න පහගගේටිකේ අපේ කීදෙනෙක් අත්ත ඩංගුවනගත්තාද. ෙඩිකතාලීපු කවිලීපු නවකතාලීපු වගේවට අත්ත ඩංගොටගත්තා. මොන විදියේ හරි අප යම් විද්‍යයක් ප්‍රකාශරනකට පු්‍රවශය විදිහයට. තමන්ගේ නිදහසයටට එමේ නිදහසඇයටත අපි කතා කරනකට ෆේස්බුක් කල් අපේ අදහස් ලියනකට සමාජමාධ්‍ය තුළේ අප අපේ අදහස් අපේ විවේජන ප්‍රකාශන පත් කරන්නට කියීනෙක් ොිසිෙන් ඇල් අත්ත ඩංගොට අර්ගනග හිල්ලලා ප්‍ර්න කනවාද. රාජ්‍ය යතනවල. ජ ආ්‍ය තුල දනෙක් ජොබ්ගක නැතිවුණාද මෙන්න මේවිදිට තමන්ගේ විවස්ථාවන ලබාදෙන අයිතිය වෙනුවී. එතකට මම යෝජනා කරනවා මේක මේකෙ තියෙන වගේම එකක ආජ්‍ය ආයතන වොලත් මෙන්න මේක අනිවාරයෙන් තිබියුතුයි මේ විදියට තමන්ගේ ස්වාදීන අදහස් පවතින රජයට හෝඕනමක නක්ත විරුද්ධව තමන්ගේ ස්වාධීන අදහස මතේ ප්‍රකාශ කරන ලියන කවියක් ගීතයක් මොනම් හරි. ඔවුන්ට අත්තඩංගට ගැනීමට නොහැකි වනසේ මේටත් තවදුරට තුුළල් විය යුතුයි කියන කාර. ඒ මදි කියනෙකයි මගේ අදහස. ඊළඟට සාමකෑමීවර ඒ ආයන්න කොටස තියනවා සාමකාමීම රැස්සීමේ නිදහස. සමාගමයේ නිදහස උ්‍යය සමි පිටීමේ උත්්චේ සමදල බැඳීමේ නිහස. ඊළඟට සමන්ග ස සංස්කෘතිය පුක්තිවිින්දීමේ වැැදියුණු කිරීම නිදහස. දැ මේ වගේ මේක ගොඩක් තියෙනවා විරෝධතා දැක්වන් පිකටීන් කරන්න නිදහස. දැ මේ මේ කොටස තුංගන පරිච්චේදයේ සම්පූර්ණයම දා හතරන ගතී අයට ය. මේ රටේ ජනතාවට ලැබයුතු මූලික නිදහස නිදහස් වර් ගොඩක් තියන නමුත් ගැටලුව තියන්නේ අපේ රට ඇතික මුව මේ කඩවෙනවා මේ ජනතාවට මේ පපුක්්ති විදින්න ලබෙන්නේන පහගිය කාල එක අති දැවන්ත විදිියට සිද්වන. එතකොට මේ විවස්තාව ඇතුළම යම් කොටසත්තියෙන් ඕනේ. එහෙම කඩරනන්නට විරද්ධවත් යම විදක පපුරවේසින් යම කරන්න පුුවන් කමති න නක එහමනැත්තන් හමදා අත්තරන් ගොටගන්න ටහග නින්නවාගේ හිල්ල සම සහරලට මූලි මිනිස් සයිතිවාසිගන් අරත. මානමංහරි කොහටරරි ඩුවත් දානවා ඒ අහරියට විාග වෙන්න ඉතිං හැමඩාව මිනිස්සු මේ වැයටතේ කිම ඔය බැලික් නැතුව අත්ත ඩංගොට ගන්න පීඩාට පත් කරන. හිද මේ විවස්තාවේ සමර වගන්ති මීට වඩා විග්‍රහිය යුතු. මීට වඩා පුළුල් ලෙස මේ අත්ත අර්ථ අතදැක්කව යතුයි කියන කාරණය මින්න්නවා. එකකට එහම නැතුව නිකම්ම එක ලයින් එකක් දාලා ඒ ලයිනෙ එක නීති නියට වන දිට එහට ට හරවන්න පුුවන්ගුනු එක වැඩත් හැ ඒ එකක එකක් තමයි මහිතන්න ඒට. හතරන පරිච්චේදේ එකලොස්සන පිටුව තියෙනවා දහට ඒ තමයි භාෂාව සම්බන්ධී. එතුකට භාෂාව සම්බන්ධයෙන් අති එක දිගල විග්‍රහ කරනවා හොරුල් ලෙස. එතනනි මම යෝජනා කරනවා මේකට ඇතුල් වයතුයි සෑම පුරවෙශෙකුම රට ඇතුළ තියන භාෂත්‍රත්තයම ඉගනීම අනිවාරය කළ යුතුයි කියෙන. ඒ සෑම ආතනයකම ඒ අනිවාර්ය කල යුතු ඉගනීම අනිවාර්ය කළ යුතුයි කියෙන රණේඒම ඇතිුණොත් සිංහල දෙමල මුස්ලිම්. අපි සියලු දෙනාම මේ තියෙන දුරස්ථවාවේ බෙදීම ඇතිවෙන්න්න පළිනිකාරය අපේ භාෂාව ඉල්ලට සංකෘතිය ල්ලට ආගම එක ේතුන ැතිකරන්නන විවස්තාවම අපි තුන ලංවෙන දේවල් ැතුල ෙන් න. එහම ැතිවනොත්වය ඇි තවත් අපි දරස්වය වවාස අපි දුරස්රන දේශපාලක්නන් ඒ වැරදි විදියට භාවිතා කරන. ඉල්ලඟට ්‍යවස්ථාව විසිහත්වෙන වගන්තියේ හ අහතරන පරිච්චේදේ ඇඇ දෙ තියෙනවා ප්‍රමාණවත් ආහාර දුම් පැලදුම්සාහ නිවාස පහසුව ජීනතත්තේ රන්තර වර්ධනේද විවේකේ හා සමාජය සංස්කෘති ඉඩ පරස්ථ ප්‍රස්ථාවද මේගේ ේවල් කොරේශසික්ට ලැබිය යුතුයි කිය දීර්ක විස්තරයක් තියනවා. එතකොට අපේ රටගත්තාහම අපේ රටේ තියනවා පාරිබෝගිකින්ට අයිතියක් ලබා දෙන්න. ඊල්ඟට අපේ රටේ තියෙනවා ආනයින අපනයින නීති නමුත් ප්‍රමිති කරන නීති තියෙනවා හැබැයි මේ කිසිමද අපේ රට හරි විදිහට ප්‍රියාත්මක වෙන්නේ. මේ විවස්ථාව මේ වගන්තය තවත් විග්‍රහ කල්ලා මේක ඇයටතේ තවදුරටත් මේ පුරවෙසියාගේ ආහාර බීම කෑම බීම ඇඳුම් පැළදුම් ගැන මීට වඩා පුරවශයාව ආරක්ෂා කරන විදිහයට මේ විග්‍රහ ක යුතු කියෙෙනම විශවාස කරන විශෂයෙන්ම අපේ රට ආනායිනය කරන ආහාරා අති විශාල ප්‍රමාණයක් තියෙනවා සෞඛ්‍ය තත්වයට සුදුස නැතිේ. දක්ක පහුග කිය කාල ප්‍රමතිිරණ අයතනල ඒ පරික්ෂණ තත් පරක්ෂකරනොට තනත් අල්ලස්සරගෙන. අද අපරටේ පිකා හදාගත්ත රෝගීන් වෙනත් රෝග හදාගත් රෝගීන් අති විශාල ප්‍රමාණයක් වැඩි වෙන්නේ මෙන්න පුරවෙසියන්ට අවශ්‍ය වන විදිහේ සුදුසු සෞඛ්‍ය තත්ත්වයක් ඇති ආහාර පානහා අනිකුද දෙවල් නොලැබීම හේතු. ඒෙ න්ඩ පාරිබෝගික අධිකාරියේ ඒ පාරිබෝගික පනතේ. න දේවල්ලට අමතර මේ විවස්තාවටත් මේක දඩීල සඇතුරයතුයි ආහර අපනයිනේ ආනයිනය කිරීම සම්බන්ධයෙන් යම් කිසි කොටසා.මොකද මේවා පොඩිපොඩි වගන්ති දැම්මට මේ වගන්ති කඩනක මේ ජවාරකාරෙන්ට සමේ මති අමුතුරුට මහලකුදයක්ක්න හින්ද මගේ යෝජනාව තමයි. මේ පුරවැශසිී ආරක්ෂා කරන්න තින සහර වගන්ත මීට වැඩිය පුළුල් වෙන්නවඕනේ විද්හ වෙන්න ඕනේ යම්විතිියට ඒවා උල්ලන්ගනය වනොත්. ොවා දඒවනුවෙන් පරවශයායට ගන්න පුලන් නීත මේ ක්‍රියාමාර්තය කියලාවස්තාාවයි ඇතුරත් තු කියන කාරණනාව. ඒක අපරාද හෝ වෙනත් පාරිබෝගිකහ වෙනත් පනත්වලට කියනට වඩ ඒ මෙතන්ටම ගෙනවන මහිතන ට වැඩ ප්‍රබල වෙනවා කියන කාරණ මනිත්්‍රස් කරන. ඊල්ඟට විශත්තන වගන්තේ විශවන පිඩුව තියනවා ජාතිය සගිය පෝෂණය කිරීම ජාතික සමගිය පෝෂණය කිරීම කියලා ගත්තහම අපි දන්නවා මේ ජාතික සමගය කියනට කෙලෙවීම අෞුද කියල අපි දන්න. මේ මේ රජියයන් ඔක්කොම ආවම ජාතික සමගයට කෙලෝල. මේ විවස්ථාවේ මේ තියන කොටස මෙ පුඩු කරගදාලා මේ මේ විවස්තාාව අහුවම උල්ලගන කරලා තම ජාතිීන් ෙද ආගම් බෙදල අපි අතර තක්ත්වය ඇති කරලද නතකොට මේ විවස්තාව මේ මර ලින්කවෝගගේ නිකන්තියල වැඩක් නෑ මෙම මීට වැඩිය විග්‍රහ කල තු. ඉල්ළඟට ග තිනාව පොදු දොයිපල සුරක්ෂකට ආරක්ෂා කල ොදු දේපවල අයත පරිහරණයයිතරිි ප්‍රෝජෙට ගැනිීම හානාචිකිරීමට එෙහිව ක්‍රියාමාර්ගැන. මේම ගන්දි තිබුණනට මේවා සම්බන්ධයෙන් අපේ රටේ ක්‍රියාමාර්ග ගණඩගි හම බරපතල අභියෝග ගණනාවකටි හුණ දෙනවා. මොක අපේ රටේ මේ බොදු දෙෙහපල වැරදදි විටියට පාලනය කරන්නම රාජ්‍ය තන්සේ ඉන්න පුද්ගලයින්. එතකට එවැනි පුුද්ගලීන්ට විරුද්ධව මීට වඩා ව්‍යවස්ථාවේ විස්තරාත්මකව ජනතාව පැත්තෙන් බලලා කියයෙන් නඕනේ ක කියනක ම විස්තර කරන්න. ඊළඟට ත්තන පචේද වි්‍යාතන ව පිටිුව තියෙනවා තිස්හතරයනි කොටස ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වර්ධකරුවන්ට සමාවදීම. අපි දන්න බෞ්ගේ කාලේ හිටපු ජනාධිපති සිරිසේන කොමද ජනාධති සමාවාධර හිමීට මාරුණය කියලා මේ ජනාධිපතිවරයා කොමට ජනාතිපති ස දුන්නන්නේ කියන කකාරුණු. එතකොට මේ ජනාධිපතිවරයා විසින් අපරාධකරුවන්ට සමාවදීම සම්බන්ධයෙන්. ො ඇ ගන්ති ට ඩ ැස යුතු ඒ කකත ාට ලක්වේ යිකන කාරනයක් ම ඉස්්සස් කරන. ඒ අමතරව ජනාධිපතිවරයා විරදෝ නඩ පැරීට නොහැකිබා. සාමන්්‍යයෙන්ි හසාේ කහ්ඩ ම ස්ථාවරේ තමයි ජනාධීපතිවරයාගේ බලතල පපාදු කර යුතුයි. ජනාධතිපතිවයා පාර්ිමන්ටවුවට ග කියෝ යුතු. ජනාධතිපතිවරයයා අධිකරනයක් හමුවට ගෙනීමට හැකිව යුතුයි. මකද රටක ජනාතිපතිවරයකුනත් පිස්සු කලන වන රට ජනාතිපතිවරයකුත් මිනිවර වන රට ජනාතිපතිවයේකුත් ට දේබල හොකන් කරන වන රටේ සාමාන්්‍යපුරවේයට ලපානීතිය හොත් ලපාන්න ඕන යම් විදියක ජනාාතිපති හින්දාාය. විශේෂත්‍යය දුන්නට මක් නෑ මුත් ජනාධීපතිවරයායට කිසි දෙයක් අත යන්න බැහැ කියෙන තත්වට ඒම අප අනුවත කරන්න හිද ජනාධීපතිවරයාගේ බල දැල්ලෙක් පාදු කල හ පර්ලිමෙන්ට අිරයට ග කියන කෙනෙක් බට පත්ව යතුයි කියන කරණාව අපි ඉස්්වාස කරනවා. ඊළඟට මේක තියෙන එකතැනක තිස්සක්වැනි පිටේ ව්‍යවස්ථාවේ රාජ ද්‍රෝහීක්ීමේ වරද අල්ලස් සබ ලබාගැනීම සම්බන්ධයෙන් වර්ද ජනාධීපතිවරයෙක්ට චේතනාන් විතව ආණඩුකම ්‍යවස්ථාව ඔල්ලංගෙන කිරීමේ වරද ඒ ර ර ම කටල න්න. වන ට ල් ර ව ද ට හැ ර තන නතිපතිවර. ඇමතිවරු ඉන්න. දද්තපුර වේසි භාාවතියගට. එඒතකට මෙම වාේ විවත්තාව ඇත්තුලේ නිකම් ගන්ති වට තරක් ේ වෙල තෙනට වඩා තව පුළ ලෙ විග්‍රා යුති වා විුද්ධෝ පුුල් ලෙස නතාවට යම් විදියක නීති ඉදිරට යාමට හැක ර. ඒ අමතරව. ස්වාදීන කොමිසන් සබා මං හිතනවා මේ ජනාධිපතිවරයා කෙළගත්තෙම. මේ ජනාධපයා නාගත්්‍යම කලවෙනි ේ තයි දහනව නි සෝද ඇතුර ිච ස්වාදන කොිසන් සබාටික කෙලෝප හි ිප ට කෙවනයි. නාතිපතිතුමා මෙච්චර මේ යාර්ථික කඩ වට ගන්නේ නෑ. මෙච්චර මේ තමන්ගේ දේශපාල ස්ථාවරේ කඩ වටගන්නන්නේ නෑ සෞඛ්‍යේ අනිකුත් අසියලු වන්චේදිය කැඩ කඩ වැටන්නේනෑ පැදිලේසම මේ ස්වාීන කොමිසන් සබාටි තිබුණ. හැයි ජනාාධපතිවරයා මේ ස්වාදින කොමිසන් සබාටිකයින් කල්ල ඒවේ පාලනේ තමන්ගේ අතර ගත්තරින්ද. තමන්ගේ මරි මෝඩ කිසිම දෙයක් දන්නැති හිතුවක්කාර තමන් ගන්න තීරය හරි කෙල හිතන ගන්න ජනාධිපතිවරයෙක් මේ ස්වාදින කොමිසන් නොල ඉන්න. ඒල්ල බරහහිටපු කන්ඩායමය ගන්න තීරනොල්ට විරුද්ධව තමන් තීරණ ගණඩගේ හින්ද තම මේයටට කඩන්වඩුණ. මේ ස්වාදින කොමිසන්ටික හරි විදියට තිබුණන. මේ රාජ්‍ය අන්ශේ හරිවිදියට පරිපාලයක් තිබුණන.ේ ජාජපතිවරයා තන් දන්නෙගඩයි නොදන්න එකට හැම මලරෙදටම ඇංගිලිහන්න නැතිව තමන් ජනාජපතිවරය එක්විදිට අනිත්තයිට ඒ කමවේදී හරියටරගන්න ඉඩ දුන්නා. අද මේරට වැටෙන්නේ නෑ. ජනාධිපතිවරයා කෙලගත්ත පලිවෙනි තැන් තමයි මේ ස්වාධන කොමචන් සබ වෂි කරපේ. විිද බාවේ නැතුවන දෂය නැතිවන දෂණය කියනක වැඩියුුණ අනිත්තක මේ කොමිසන් සබා හු නැතිකරේ මගේ පවලයායටට අවශ්‍යකාරණා ටික දෙන්න. ඊළඟට මැතිවරණ කොමිසම වගේ කොමිසන් සභාවක් නැවත ස්වාධීන කරලා අපි යෝජනා කරනුම එකක් තමයි මැතිවරනයදි රජ අපි හැමදාම දිනදේ රාජ්‍ය දේපබල අවභාවිතා කරල පරිහරණය කරනවා රජ්‍ය දේපොල අවභාවිතා කල පරිහරණය කරවා. ඊළඟට වත්කම් ප්‍රකාශ ලිදක්න්නේ නෑ ත්ම් පකාශ එළි දක්වීම අනිවාරය කරන්න ඕනේ මැතිවරණය එකද දරණ කරන්න ඕනෑම කෙනෙකුට තමන්ග වත්කම් ප්‍රකාශ අනිවාරය කරන්න ඕනේ එහම නැතිවුණොත් බ දරන ත්‍රේදී පත්වන මන්ත්‍රීකම අවසි වන තන්ටගේගන්න ඕන. ඊළඟට පක්ෂවල ඇතුර තියෙන ස ද කරන කොහමද ගේ නක සුදුසු පේච්චක ගන දිගක කමේදක් මේ මතිවරණ කොමිෂන් සබහ බැතුල තියෙන්න්න ඕනි. ඊල්ඟට රාජ්‍ය සේවා කොමිජන් සබාව රජ්‍ය සේවා කොමිජන් සබාව මී වඩ බලගන්නව න්නව.න අපේ රටේ රජයේ නිලධාරීන් අති බහුතරයක් මේමනවිට මේ රටවට කරන්නඕන සේවය වෙනුවට මේ රට අකටිතුන්කන් කමින්න්නේ නේහින්ඩ. රාජ්‍ය නිලධාරීන් සමහර නිලධාරයෙන් ඉතා ඉන්නවා යිතාමත් හොඳින් මේ රට ගොඩ නගමින් ඉන්නවා හැබැයි අති බහතරයක්. ඒදශ ල යි න් කිසිම සදුසකමක් නැදව රාජ්‍ය සේවය අදවනට පරිහණයට ලක්වලලාතින. හින්ට රාජ්‍ය සේවේ මීට වඩ ැනකටගේ න වැඩරන නිධාරීට අවශ්‍යක ලබ න ප ද න වැකර ැති ද ෂනය ක අල්ලස් ගන නි රීට ්‍ර වේදයක් ගේ නනවා. ඒට යාදති පොලිස් කොමිස මි දැක්ක පොලිස්පති වරයාම කිය කොහමද පොි ිය පත් ීම බා හින් අදම පොලිසි යාාමකරන ද වාදන කොමෂ කට ලපනවා ඉළඟට විගනයේ නැතිීම විගන සේවා කොමෂන් සබාව නැතිීම අද රට දෂණ ඩිවෙලා රටේ සල්ලි ගසාකාල මහජන මුදල් හොරාකන් ැන්ට රට පත් කරල ඒක් දොර ඇරිය විගණයේ නැතිවීමනි. සහහින්ද අනිවාරම රටේ විගනය කියනක අනි වාරයෙන්ම. ඇතු කිරීම සහාම විගන වාද මි ඇති ට ඊලගට න මිකක් මිම කවර හරි ගල්ලා ඒ සම්බධය පැමිල්ලක්වලොත් ඒතන පොඩි දෙයක් කරන එඒයරන්න මේරටේ මානමහිඩ කඩා වැන සදේවල් සම්බන්ධයෙන් ලොකු මද හත් කර ක මිස හැකවක් නෑමකද ඒ දේශපාල ැදත්වීමට ඒලට අල්ල දෂ පවසන කොමිසන් සභාවගෙන කතා කරලම වැඩක්නෑ ඒ මහිත කාලේ සම්න්යමන් තා එක්මණ. යනවා එනකට අධිරනය අධි කරන වාදන ව අධින ස වා කොමිසන් සබ, කොමිස සබාි බගන්න අවශ්‍යය කියනක ම ඉන්නවා. ඊළඟට අවසාන වශයෙන්ම කතා කරන්න විවස්ථ සභාව. විවස්ථා සභාවේ සංජීතිය ගත්තහම වි්‍යවස්ථා සභාව සංීතිය පිබඳවත් මීට ඩා අපි සැලිල මත්ත ය දති විවස්ථා සභ සංීතිය කියල තිය ග්‍රහමමාත්‍යවරයා කතාානායකවෙෙල්ලයා පාර්මන්ති විල්ධ පක්ෂණ අකස ජනතිපතිවරයා මූලිකත්තයෙන් පත් ඒයි පත්වෙනයි කියලා. එතකොට අග්‍රාමමාත්්‍යවරය ජනාතිීපතිවරය ා ගර න් ක්ෂ හිටවත් යම දියක ලත්ල වැඩියල පක්ෂක් ්‍රහ ව ඒක ක් වර ො ති ආ රුක යක්ක් ුණුත් මේ නිවාරීම ත්තර පත්න හිද මේ ල සංයුති සබන්ධ මි වටා දැනවත්. අවසාන වශයෙන් වි්‍යවස්ථ සංයෝධනයට මම දැක්කා පොදුජන පෙරමුණේ මන්තිවරුුණු හම්බෙල හිටපු පාර්ලිමෙන්න්තු මන්ත්‍රී අපේ කපුුට බැසිල් රාජ පක්ෂසාකච්ාාව කර කිය වි්‍යස්ථා සුවද ඔඋ සහයක දෙනග මිචක හොද සහය ද මනන්සේක් හරි එතකොට තමන්ගේ දිිත්ත පුර වැසිභාවය ආරක්ෂා කරගන්න උත්සාහ කරපු මේ රටේ වවස්ථාවක් කියනක් තමන්ගේ පවුල විනිම තමන්ගේ පවුලේ රක්ෂාව තමන්ගේ එක ඇමතිවරෙක් වඩ පවුල එක සහෝදරයෙක් ඇමතිවරෙක් වඩ පුර රටක විවස්ථාවක් වෙනස් කරපුු පසුබිමක විවාස කරන්න ැසිල් ජක්ෂව හිටපු ඇමතිවරයා මේක පිඩිබස්සේ ඉන්නට විවස් ස ද හරිටයට ේගේ විශේෂ ද ස රජ පක්ෂ ගොතක දිල් ද ෙලත් නිසා මේ ගේන විවස්ථාව සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ඇතිවියයුතුයි. ජනතාවට විශ්වාසමන්තවියුතුයි මේ විවස්ථාව සම්පන්ධයෙන් පාදිිමේන්ත්‍රීයේ ස පාර්ලමේන්යෙන් පට පුළුල් කතිකාවක් ඇතිවයුතුයි. ඒහින්ද. <Sess> ි විශවාස කරන අවාසාන වශයෙන් රටට හිතවත් ැතිය අමතිවරුන්ට හිතවත්කමක් නැති. ජනත හිවත් ජනතාව වෙන නිර්මාණය වන විවස්ථාවක් නිර්මාණය යුතුයි කියන කාරණය අපින්න අපි ඒවිෙන් බලකරනය ව පෙනෙ හිිනවා මේ සංවාධය ඉදියටත් තරුණන් අර්ගලකරුවන් වෙනුවෙන් යායුතු අරගලයක් අරගලයට ජයබයවා.